Sabda Derana, Sri Lanka's prime time news bulletin. ආයුබෝවන් ඔබ එක්වන්නේ අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තාකරණය අද දෙරණ ප්‍රධාන පත්තිකාශය සමගයි මම තිලෝත්තම ජයසිංහ ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඉදිරියේදී සුලිකුණාටු අවදානමක් මාතර ගැටුමේ තවත් 7 දෙනෙකු බාර වෙයි තෙරිපැහ හිමියන් රතුපස් වලට වඩින්න සැරසේ පුංචි ගල් කැටයක් හරි අරගෙන එන්න මේ සිරිදම්ම හමුදුනට ගහන්න අතරමැදියන්ගේ පොල් කිරුවාව සැකයට තුඩුදුන් පොලිස් මාරුවක් බෙංගාල බොක්කේ නිර්මාණය වෙමින් පවතින අඩු පීඩන තත්ත්වයක් හේතුවෙන් ඉදිරියේදී දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව සුලිකුණාටු තත්ත්වයක් ඇති විය හැකි බවට කලු විද්‍යා දෙපාර්තමේන්තුව අනුතුරු වඟවනවා කෙසේ වෙතත් එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්. කාරිවස මහතා අද දෙරණට ප්‍රකාශ කළේ පැවති වැසි තත්ත්වයේ අඩුවක් දක්නට ලැබෙන බවයි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට වැසිබර ගාලන තත්ත්වයක් ලබා දුන් वायुगोले पल्या मट्टमे प्रवृति सुलुसुलु कलमिली तत्व देवन श्रीलंका आश्रित नी मेन सा समस्त कैरियट अभी तरमक मे हुद तत्व यापत्तर नमुर्वक कारण तत्व अपेक्षा करण पुलवन පැවති වැසි සහිත කාලකුණික තත්ත්වයත් සමග කලාවේ පිටාර ගැලීම හේතුවෙන් පුත්තලම මන්නාරම මාර්ගයේ රතවාහන ගමනාගමනයට බාධා එල්ල වුණා කලුකුළුවේ පිටාර ගැලීම හේතුවෙන් නරම්මල හෙටිපොල මාර්ගයේ උඩුගම්පල ප්‍රදේශයේදී රතවාහන ගමනාගමනයට බාධා එල්ල වුණේ මෙසේයි රිදීගම ප්‍රදේශයේදී දෙදිරු ඔය පිටාර ගැලීමෙන් රිදීගම දොඩංගස්සලන්ද මාර්ගයේද ජලයෙන් යට වී තිබුණා මේ අතර ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණ ඇල්ලට නුදුරින් මහා මාර්ගයට ගල් කඩා වැටී තිබුණා පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් මෙසේ ගල් කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බැවින් විමසිලිමත් වන ලෙස මෙම මාර්ගයේ භාවිත කරන රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කරනවා එමෙන්ම දැනට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙමින් පවතින හඟුරන්කිත වලපනේ ප්‍රධාන මාර්ගයේ භාවිත කිරීමේදීද සැලකිලිමත් විය යුතු බව පොලිසිය පවසනවා ඊ රාත්‍රියේ ස්ථාන 12කදී එම මාර්ගයට පස්කඳු කඩා වැටී තිබූ අතර අද ඒවා ඉවත් කිරීමට බලධාරීන් පියවරගෙන තිබුණා මේ අතර කුරුණෑගල දෙල්ගොඩ බූවැල පිටාර ගැලීමෙන් ඒ අසල පිහිටි නාගරික කම්කරු නිවාසවල ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබුණා ඊ රාත්‍රියේ සිට වර්ෂාව ඇදහැලීමේ හේතුවෙන් බලපිටිය ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකදී වරින් අද දිනේත් දීවර කටයුතු වලින් වැළකී සිටි අතර දෙවටවැල්ල ප්‍රදේශයේ දීවරින් සිය දීවර යාත්‍රා ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ සමීපයේ නවතා තිබුවේ මෙසේයි කෙසේ වෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ ආපදා තත්ත්වයක් නිර්මාණය වී නොමැති බවයි දිවිනේ දිස්ත්‍රික කිහිපයක සුළුසුද්ධි කිහිපයක් පමණක් වාර්තා වෙනවා හදිසි ආපදා තත්ත්වයක් අපිට තාමත් වාර්තා වෙලා නැහැ කෙසේ වෙතත් පවතින අහිතකර කාලගුණ තත්ත්වය සමඟ දැනට ආපදා කළමනාකරණ සීළු ඒකක අඛණ්ඩව අපැයිච අතර ප්‍රාම සීළු ආපදා කළමනාකරණ කටයුතු වෙනින් යොමු කළා අපිට මතක තියාගන්න ඕන මේ කාලේ උත්තෝම නොහිම වගේ මාසවල ශ්‍රී ලංකාවට බලපාන විදියට බෙංගාල බොක්ක ඊළඟ මේ අරාබි මුහුද මේ ආශ්‍රිත ප්‍රදේශවල කැලඹිලි තත්ත්ව අඩු පීඩන ඒ වගේම පීඩන අවපාත සුලිකුණාට වගේ දේවල් වර්ධනය වෙන පුළුවන් කාල පරිච්ඡේදය. ඒ නිසා නිතරම ඒ ගැන විමසෙලින් තමයි ඉන්නේ ගාන විද්‍යා දෙපාර්තමේන්තුවත්. ඒ නිසා වැඩි අවධානයක් යොමු කරන්න කියලා මේ ඉදිරි කාලයේදී ඉදිරි මාසයක මාර්ග විතර කාලයේදී අපි ජනතාවට දීවර ඒ වගේ සෑම ප්‍රජාවකින්ම ඉල්ලා සිටිනවා. මොකද ඒ වයි බලපෑම අපේ කාලුන් දෙයට සෑහෙන විදියට විවිධාකාරයේ මේ වෙනස් වීම වලට තුඩු දෙන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය නව ගමනකට සූදානම් කළ යුතු බව එක්සත් භික්ෂු පෙරමුණේ අනුශාසක රාමාඥනිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද පැවති ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන ඩී එස් සේනානායක මහතාගේ 129 වෙනි ජන්මදින සැමරුම් උත්සවයේදී. අනුරාධපුර එප්පාවල කටියාව ඩී එස් සේනානායක පිළිරුව අභියසදී ඩී එස් සේනානායක ජන්මදින සැමරුම් උත්සවය පැවැත්වුණා. මේ අවස්ථාවට කරූ ජයසූරිය සජිත් ප්‍රේමදාස යන මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. අද එක්සත් ජාතික පක්ෂය මන්දගාමී තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒක අපේ අවාසනාවක්ද රටේ අවාසනාවක්ද දන්නේ නැහැ. මම කියන අපේ නායකින්ද අරුළු බුළු එපා. දැන් අපි වැටිලා තියෙන වලෙන් ගොඩ එන්න නම් ඔය තියෙන සියලුම මතභේද පැත්තක දාලා එකට එක හොයලා මේ කරන දුර්දාන්ත පාලනේ ඉවර කළා එක්සත් ජාතික පක්ෂය බලයට පත් කර ගැනීම සඳහා තමුන් නාට්‍යලා පෙළ ගැහිලා
අපිත් එක්ක එන්න කියලා. ඩීඑස් සේනානායක මැතිතුමාට කරන ලොකුම උපහාරය වන්නේ අපේ රජය පිහිටවලා ගොවි විශ්‍රාම වැටුප නැවතවරක් ලබා දීම. පුටු රක් කරන සමගියකින් අපිට වැඩක් නැහැ. තනතුරු බෙදා ගන්න සමගියකින් අපිට වැඩක් නැහැ. අර සෙල්ලම් පුටු තනතුරු තරංගයකින් රකට වැඩක් නැහැ. මමවත් කරු ජයසූරිය මැතිතුමාවත් තනතුරු ගැන කිසිම තැකීමක් නැහැ. මහා සංඝ රත්නය මෙක්සත් ජාතික පක්ෂය අපේ සියලුම කොටස් සමග කිරීමේ එක්කාසු කිරීමේ අවංක උත්සාහයක යෙදී සිටිනවා. උන්වහන්සේලාගේ යෝජනා ඉතාමත් කාලීන යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. මම ඒ ගැන කතා කරන්නේ මේ දිනවල මම කතා කරේ නැහැ. මොකද මම හිතුවා මේ ගැන යම් කිසි වචනයක් වැරදුනොත් ඒකත් අවුල් වෙයි කියලා. අපේ බලාපොරොත්තු සමගිව එක්සත් ජාතික පක්ෂය තුළ සෑම දෙනකොටම ඉඩක් තියෙනවා. අතීතයේදී අපින් වෙන වී ගියාට නැවත අවිල්ල අපි සමග ශක්ති වෙන්න කිසි දෙනෙක් කිසි කෙනෙක් එළියට දාන්න අපි බලාපොරොත්තු එක් නැහැ. කිසි කෙනෙකුගෙන් පණ ගන්න, ක්‍රෝධ කරන්න, වෛර කරන්න, ඊර්ෂ්‍යා කරන්න අපි කිසි බලාපොරොත්තුවක් නැහැ. එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් දෙපිරිසක් අතර පසුගියදා මාතරදී ඇති වූ ගැටුමට සම්බන්ධ තවත් සැකකරුවන් 7 දෙනෙකු අද මාතර පොලිසියට බාර වුණා. ඔවුන් හෙට දිනේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැලිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක නලින් නිශාන්ත, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර්. විමල්සිරි මහතාගේ පෞද්ගලික ලේකම් එන්. චරිත්, බුද්ධික චතුරංග හා දිග්ගල ප්‍රාදේශීය සභාවට තරඟ කළ නිශාන්ත යන අය අද උදෑසන මෙහිදී පොලිසියට බාර වුණා. ඉන් අනතුරුව මාතර නගරයේ ව්‍යාපාර කටයුතු වල නිරත වූ නදීර ඉන්ද්‍රජිත් වීරතුංග, නලින් ප්‍රිය ප්‍රේමජයසිංහ හා ජෝර්ජ් සිසිකල් කෙනඩියන් අයද අද පස්වරුවේ පොලිසියට බාර වී තිබෙනවා. මේ අතර මාතර ගැටුම අතරතුර වෙඩිපහරට ලක්ව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරෙනු එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාගේ සුවදුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඔහුගේ නිවසට ගියා. මේ දක්වා මාතර පොලිසියට පොලු මුගුරු එම පෙළපාලිය ආරම්භයේ සිටම රැගෙනගෙන හිටපු ත්‍රස්තවාදී මැරවරයන්ගෙන් දෙන්නෙකුට වඩා අත්අඩංගුවට ගන්න බැරි වෙලා තියෙනවා. ලංකාවේ නීතිය කොයිතරම් පිරිහිලද කිව්වොත් අද මාතර පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ඒ තිරිසන් ලෙස ගුටිකාපු අපේ උපසභාපතිතුමාට එතන මල් විකුණපු සුනිල් කියන පුද්ගලයාත් විතරයි. මෙන්න මේ වගේ තත්ත්වයක් යටතේ අපි විශේෂයෙන්ම මාතර පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය ඇතුළු ඒ නිලධාරීන්ට එරෙහිවත් ඒ වගේම මානව අයිතීන් කොමිසම ඉදිරියේ ජාත්‍යන්තර මානව අයිතීන් කොමිසම් වල ඉදිරියේ මේ කතාව අපි ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කැසිනෝ සහ එක්සත් ජාතික පක්ෂ අර්බුදය ගැන දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් දැන් ස්වලඳ කලාපේ වගේම මුදලට විකුණන අධ්‍යාපන කඩ ඇති කරන්න උත්සාහ කරමින් ඉන්නෝ දැන්. දැන් හිට අනිද්දට ඔය චාල්ස් කුමාරයා ගෙනල්ලා පෞද්ගලික විශ්වවිද්‍යාලය කියලා එකකට මීරිගම මුල්ගල් තියන්න ලෑස්ති කරු. ඒ වගේම තමයි දැන් කැෂිනෝ තිප්පලක් බවට පත් වෙනවා. රැකියාව වෘත්තිය හැටියට ගණිකා වෘත්තිය තෝරගන්න අපේ සහෝදරියන්ව දකින්න පුළුවන් වේවි. මේකේ එක අංශයක් අරගෙන මුළු රටම රටම මතයක් දෙන උත්සාහය. මොකක්ද? මේකේ කැෂිනෝ ගාව. පිටතාවත් පැහැදිලිව කියනවා. මේ ක්‍රමවේදය වෙනස් කරලා මේ ඇමතිවරු පෙන්වන්න හදනවා. නමුත් ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු විරුද්ධ වෙනවා. විරුද්ධ වෙලා වැඩක් නැහැ. මම හිතනවා අද කාලේ ඇවිල්ලා තියෙනවා මෙවැනි විනාශවල් වෙනව නම් රටේ ඉන්න මැති ඇමතිවරුන්ට එළියට බැහැලා මේක වැරදක් කියන්න පුළුවන් තීරණාත්මක තීරණ ගන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙනවා. මම එකක් කියන්නම්, මේ කැසිනෝ සූදුව රටට ගේන එකෙන් අවුරුද්දකට කෝටි 12000ක් පාඩුයි. එක පැත්තකින් බදුසාහනය දෙනවා විතරක් නෙමෙයි, ලෝකේ වැඩිම ළමාපචාර තියෙන රටක් හැටියට ඊ ඓතිහාසික ගත වෙනවා. එක්සත් ජාතික පක්ෂ තරම් ප්‍රශ්න ගැටලුවක් අහා මේකේ මග අරින එක කල් දාගන්න දේශපාලන පක්ෂයක් මේ ලෝක ඉතිහාසෙ නැහැ. ඒ අතරතුර අද විපක්ෂ නායකතුමා මේ සියල්ල අතහැරලා අද විදේශගත වෙලා තිබෙනවා. ඒක තවත් කාලය ඉදිරියට ඇදලා යන්නට දරපුළු උපක්‍රමයක්. ඒක සම්පූර්ණ වැරදි කතාවක්. මං හිතන්නේ විපක්ෂ නායකතුමාට මේ කොහොමත් යන්න බැරි වෙනවානේ මෙහෙම මේ මතවාද මතු කරොත්. එතුමාගේ පුජ්‍යලික කාර්යයක් සඳහා අතරම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එතුමා සැලසුම් කළා තිබුණු දින දෙකේ ගමනක් ගියේ. ඒ දින දෙක එතුමා නැතුණාම විරුද්ධවාදීන් විවිධ කතා කියනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දයාපා අබේවර්ධන මහතාගේ දේශපාලන දිවියට 30 වසරක් පිරීමේ සැමරුම් උත්සවය ඊයේ පැවැත්ුණා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් Thank you.
युगावलोकन सहृदयामे नाम मेम सेमरुम उत्सवी पेवत्तुने कोलंब म्यूसिस विद्यालय रंगशालावेदी अवाद्य महिंद्यापा अभिवर्धन महतागे तीस वसरक जनहितकामी महाजन सेवे आगेकल जनाधिपति महिंद राजपक्ष महता ओहु वेत सुभपेतुम एक्कला मेतर जनाधिपति वरया अद उदयासन कोटे श्री कल्याणी सामग्री धर्म महासंघ सभा वेडबल महानायक अतिपूज्य राजकीय पंडित आचार्य इत्तापाने धम्मालंकार नायक स्वामी वहांसेगे सोदु विमसीम सदा उन्वहांसी वेडविसेन पानीपीटिय रुक्मली श्री धर्म विजयालोक महाविहारे वित गया जनाधिपति वरया उन्वहांसे समग सुहद पिलिसंदरकद निरतव सिटिया ප්‍රතිපස්වල ආන්දෝලනාත්මක කර්මාන්ත ශාලාවේ කලමනාකාරීත්වය සමග එකඟතාවයකට එළඹීම සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වූ පූජ්‍ය තිරපැසිරි දම හිමියන් අද ගම්පුරදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්තුවා. උන්වහන්සේගේ ක්‍රියාකලාපයේ ගැටලු සහගත බවත් උන්වහන්සේ ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පවසමින් සියනෑ ජලය සුරැකීමේ ජනනගම සංවිධානය සහ නැදුන්කමුව පරිසර කමිටුව එල්ල කළ චෝදනා වලට සිරිදම් හිමියන් එහිදී ප්‍රතිචාර දැක්වුවා. පිටරට පදිංචියට යෑම. ඒ වීසා හදා ගැනීම සහ පාස්පෝර්ට් හදා ගැනීම ප්‍රමාදීම හේතුවෙන් තමයි දින කීපයක් කොළඹ තරුපය හෝටල් එකේ නැවතිලා මේ සංවිධානකරුතු කරලා තියෙන්නේ. මම වැරදි කළා තියෙනවා නම් රතුපස්වල විතරක් නෙවෙයි රතුපස්වල අවට සෑම ගම් ප්‍රදේශයක්ම ආවරණය කරමින් සියලු දෙනාට මම ආරාධනා කරනවා පුංචි ගල් කැටයක් හරි අරගෙන එන්න මේ සිරිදම් මහමුදුරන්ට ගහන්න ඔලුවට කියලා. මම කඩප්පුලි වැඩ කළා නෑ. ඒ දේශපාලකයෝ කරන්නේ. හිතන්න එපා සිරිදම් මහමුදුරෝ මේ ප්‍රශ්نين ඈත් වෙලා ඉන්නවා කියලා. මහමුදුරෝ කිව්වා 6 මාසයක් අරින්න දීලා 3000කට වතුර දෙනවා කියන එක එක හොඳ ක්‍රියාමාර්ගයක්. මේකට අපි එකඟ වෙමු කියලා. හෙට පෙරවරු 10 වෙනකොට මම බැලුම් මාර මන්සන්දියේ ඉඳලා රතුපස්වල ක්‍රීඩාංගණය දක්වා පාගමනින් වැඩම කරන්න අදිෂ්ඨාන කරගෙන සිටිනවා. මම වැරදි කියලා ඔබගේ නිගමනයක් තියෙනවා නම් ඔබ හෙට රතුපස්වල පිටණියේ තියාගෙන පුංචි පුංචි කෑලි වලට කෑලි කෑලි වලට කපන් එක එක උදවියගේ වෙඩි උණ්ඩ වලට වඩා ඒක මට අභිමානවත් කොළොන්නාව ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්කුඩු ජාවාරම මැඩලීමේ නිරත වූ වැල්ලම්පිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ හදිසි ස්ථාන මාරුවීම මෙවන විට ප්‍රදේශවාසීන්ගෙන් මෙන්ම මහජන නියෝජිතයින්ගේද සැකයට තුඩු දී තිබෙනවා ඔවුන් පවසන්නේ මෙම හදිසි ස්ථාන මාරුවීම දේශපාලන බලපෑමක් මත සිදුවන්නට ඇති බවයි कोलोन्नाव प्रदेशीय कोलंब दिस्त्रिक्के मत्कुडु मर्मस्थानयक् वी ऐति आकारय पसुगिय काले अद दिर्न अनावरणीय कला ओबट मतक ऐति एम हेलिदराव किरीम पदनम करगनमिन वहा क्रियात्मक वू वेल्लम्पिटिय पोलिसिय कोलोन्नाव प्रदेशीय मत्कुडु जावारम पालने किरीम सदहा पियवर रसक गत्ता ए सदहा नोबियव कटयुतु कले वेल्लम्पिटिय पोलिसिय दूषण मर्दन अंशये स्थानाधिपति वरयाई කොළොන්නාව නගරසභාවේ උපසභාපතිවරයා කියා සිටියේ මෙම ස්ථාන මාරුවීම යම්කිසි දේශපාලන උවමනාවක් මත සිදු කර ඇතැයි සැක කරන බවයි සමහර විට දේශපාලන බලපෑම් තියෙන්න පුළුවන් සමහර උදවිය ඒ දේශපාලන රැකවරණය තුල කුඩු ජාවාරම කරගෙන යනවා සමහර අය ඒ ජාවාරමෙන් මිදෙන්න බලපෑම් කරන නිලධාරියාව බොරු චෝදනා දාලා යම් යම් අකට කටයුතු වල යෙදෙනවා कोलोनावे मतकुलु व्यापारे दर्नोलगिया नुत पैट्रिक महत्या की महत्या एस आई महत्या कोलोना वेलपीट पुलिस आवट पास हंगा मरदने गला नमूद अभी कुदुमे तीन ये मत मारू कल कुदु व्यापारे जयट कमरा अभी जयसभा लग्नियो ये गोल्लो हे बलपेम मे पैट्रिक महत्या मारकोला अभी दाने කොළොන්නාව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම මැඩලීමට කැපකිරීම සිදු කළ අදාළ උප පොලිස් පරීක්ෂකවරයාද තමාට ලැබුණු හදිසි මාරුවීම පිළිබඳ අද දිනට අදහස් පළ කළා. මම වැල්ලම්පිටිය පොලිසියට මේ අවුරුදු ජනවාරි මාස දානතුමාට ලබා දුන්නා දූෂණ මර්ධන අංශය. එතන ඉඳලා මේ 10 මාස 7 වෙනි දක්වා මම ඒකම ආසාවෙන් කරගෙන ගියා. මම සහ අපගේ නියෝජාරින් එකතුව වැටලීම් 800කට පමණ ආසන්න පමණක් කළා කියන මට මේ මාසේ 12 වෙනි දින අදිකේ ස්ථාන මාරුවීමක් ලැබුණා කොට්ටාව පොලිසියේ ප්‍රජාපති ඒකකයට මේ සම්බන්ධව චෝදනාවක් තවම මට නැහැ මොන බලපෑමක් ආවද කියන්න මම දන්නේ නැහැ මම කනගාටු වෙනවා මේ ස්ථානිකව මට ලබා දුන්න ස්ථාන මාරුවීම ගැන මම යම්කිසි දූෂිත ක්‍රියාවක සම්බන්ධ වෙයි ඔප්පු කරහොත් අත්වසෙන් මම රැකියාවේ පවා
එහෙත් මෙම උපපොලිස් පරීක්ෂකවරයා කිසිදු දේශපාලන උවමනාවක් මත හදිසි ස්ථාන මාරුවීමකට ලක් නොකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. මොහුට විරුද්ධව පොලිස්පති සහන මැදිරිය වෙත විවිධ අවස්ථාවල පහර දීම් වලට අදාළව පැමිණිලි 6ක් පමණ ලැබිලා තියෙනවා. ඉතින් මේ පැමිණිලි දැන්ට විමර්ශන වෙමින් පවතිනවා. ඒ නිසා තමයි ඔහුව මාරු කරලා තියෙන්නේ. කිසිම දේශපාලන බලපෑමක් නැහැ. දැන් අද දෙරණ කෙළිබිම 2014 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා වලේ ගිනි සිලුව ඊ ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා. එම ගිනි සිලුව අද උදෑසන කොළඹ සිට මහනුවර දක්වා රැගෙන ගියේ විශේෂ දුම්රියක් මගින්. අද උදෑසන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයේ නියෝජිත ඉන්දදිනක විසින් එම ගිනි සිලුව මහනුවර බලා රැගෙන ගියා. අද දිනයේදී නුවර බලා ගමන් කළ විශේෂ දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී මද වේලාවක් නොපෙර කර තිබුණා. ඒ පළාත් සභා මන්ත්‍රී ටිකිරි අධිකාරී මහතා දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය ඇතුළු ප්‍රදේශවාසීන් සංවිධානය කළ විශේෂ පිළිගැනීමේ උත්සවයක් සඳහායි. මෙම වාෂ්ප එන්ජිමක් යෙදූ විශේෂ දුම්රිය රමුක්කන දුම්රිය ස්ථානයේදීත් විශේෂ පිළිගැනීමේ උත්සවයක් වෙනුවෙන් නවත්වනු ලැබුවා. අනතුරුව පුදුරද මඩලු ගිනිසුළු රැගත් කණ්ඩායම පින්නවල අලි අනාථාගාරය බලා ගමන් කළ අතර කලක් ප්‍රභාකරන්ගේ සුරතලක වූ මෙවන විට මැණිකායන නමින් හඳුන්වන ඇතින්නගේ පිටමතින් ගිනිසුළුව මද දුරක් රැගෙන යාම විශේෂත්වයක්. විශේෂ දුම්රියේ අද සවස නුවරට පැමිණ නියෝජිතයින් මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා විසින් පිළිගනු ලැබුවා. ඉන් අනතුරුව දළදා මාලිගාවට ගිනිසුළුව රැගෙන ගිය පිරිස එහිදී ආශිර්වාද ලබා ගත්තා. මලයාසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 කාන්තා සහ පිරිමි අවසන් තරඟ ඊයේ සවස ක්වාලාලම්පූරේදී පැවැත්තුණා. මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චන්ද්‍රිකා සුභාෂිනී රන් පදක්කම් දෙකක් සහ කසුන් කල්හාර රන් පදක්කම් දිනා ගැනීමට ඊයේ සමත් වුණා. නව තරගාවලි වාර්තාවක් සමග චන්ද්‍රිකා සුභාෂිනී මීටර 400 කාන්තා තරඟයේ තත්පර 52.86 කින් නිම කර රන් පදක්කම් දිනා ගන්න ලැබුව අතර මීටර 200 කාන්තා තරඟයේද තත්පර 24.1 නිම කර රන් පදක්කම දිනා ගන්න ලැබුවා. මේ අතර මීටර 400 පිරිමි තරඟයේ තත්පර 47.9 නිම කර රන් පදක්කම දිනා ගැනීමට කසුන් කල්හාර සෙනවිරත්න සමත් වුණා. අද දිනේදී මංජුල කුමාර උසපැනීමේ තරඟයේ සවේදී රීදි පදක්කම දිනා ගත්තා. ඒ සමගින් අද දෙරණ ප්‍රධාන පත්‍රිකාශය නිමාවටපත් වුණා. ඔබට සුබ රාත්‍රියක්.